අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකේය ජනයා ගොවිතැන තම ජීවනෝපාය කරගනිමින් ජීවත් වුණා. සල ගොවිතැනින් ආරම්භ වුණ ඔවුන්ගේ ගොවිතැන් රටාවට ආර්යන්ගේ පැමිණීමත් සමග විවගාව දෙක තුනක් මුලින්ම ආරම්භ වුණු අපේ ගොවිතැන ක්‍රියාත්මක වුණේ සංක්‍රමණික ගොවිතැනක් වශයෙන්. පාංච පෝෂකත්වය දියුණු කිරීම සඳහා දිරු කොළරොඩු සත්වාප ද්‍රව්‍ය පසට යෙදීමට ඔවුන් පුරුදු වුණා. කල්යත්ම ආහාර නිෂ්පාදන ක්‍රියාදාමය වැඩි කළ යුතු නිසා අපේ ගොවියාට රසායනික පොහොර භාවිතයට යොමු වීමට සිදු වුණා. කාබනික පොහොරවලින් තොරව රසායනික පොහොර පමණක් පසට යෙදීමට සමහර ගොවීන් පෙළඹුණු නිසා පසේ ව්‍යුහයද දුර්වල වුණා. මේ නිසා ගොවිපලට කාබනික පොහොර යෙදීමේ අවශ්‍යතාවය නැවතත් මතුවුණා. දැන් දැන් අපේ ගොවියන් විවිධ වූ ක්‍රම භාවිතා කර කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වී තිබෙනවා. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තම ගොවීන් හා එකතු වී දැන් යොමු වෙලා ඉන්නේ පොස්පෝ කොම්පෝස්ට් නිෂ්පාදනයට. මේ නිසා තමයි මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙරදිනිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨය සමග සම්බන්ධ වෙලා පොස්පෝ කොම්පෝස්ට් නැමැති කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන් යොමු කළේ. මේ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නේ නොතැමුණු පිදුරු කිලෝග්‍රෑම් 500ක්, කොළ අතු කිලෝග්‍රෑම් 200ක්, අමු ගොම කිලෝග්‍රෑම් 100ක්, එප්පාවල රොක් පොස්පේට් කිලෝග්‍රෑම් 50ක් සහ ගව මූත්‍රා අවශ්‍ය පමණට. ඊට ද්‍රව්‍ය කොටස් 5කට වෙන් කරගත යුතුයි. ඒ කියන්නේ පිදුරු කිලෝග්‍රෑම් 100ක්, කොළ අතු කිලෝග්‍රෑම් 50ක්, අමු ගොම කිලෝග්‍රෑම් 20ක්, එප්පාවල රොක් පොස්පේට් කිලෝග්‍රෑම් 10ක් ආදී වශයෙන්. පළමුව අඩි 13ක් 4 හමාරක් වන අන්දමට පිදුරු කිලෝග්‍රෑම් 100ක් තුනී කරනවා. ඉන්පස්සේ කොටස් 5කට වෙන් කරගත් අමු ගොම, රොක් පොස්පේට්, ගව මූත්‍ර සමග දියර නොවන අන්දමට මිශ්‍ර කරගන්න. කොළාතු කිලෝග්‍රෑම් 50ක් දැමිය යුත්තේ ඒ මතටයි. මේ අන්දමට ක්‍රමක්‍රමයෙන් තට්ටු 5ක් වන අන්දමට ඉස්සූ විට කොම්පෝස්ට් ගොඩේ උස මීටර 1 හමාරක් පමණ වෙනවා. මුලදී සකස් කරගත් මිශ්‍රණයෙන් මේ ගොඩ සීල් කර ගැනීමත්, ඉන්පස්සේ පිදුරු තට්ටුවකින් වැසීමත් කළ යුතුයි. කොම්පෝස්ට් ජීර්ණයට අවශ්‍ය උෂ්ණත්වය ලබා දීම සඳහා සහ තෙතමනේ ආරක්ෂාවට මෙම ගොඩ කළු පොලිතින් එකකින් වැසීම අනිවාර්යයි. ගොවිතැනේ නියැලිලා සිටින අප අනිවාර්යෙන්ම කාබනික පොහොර යෙදීම අද දවසේ කළ යුතු දෙයක්. ඒ තුලින් පසේ ව්‍යුහය දියුණු කර ගැනීමත්, ශාකයේ මූල මණ්ඩලය විසිරි පැතිරීමට අවශ්‍යතාවය සලසා දීමත් කළ හැකි. කාබනික පොහොර යෙදීමෙන් ශාකයට අවශ්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලබා දීමත් කළ හැකි. අවසානයේ භූග වගාවේ අස්වැන්න වැඩි කර ගැනීමට හැකිවීම තුලින් රටේ ආර්ථිකය නැංවීමේ කාර්යභාරයට දායක වීමටද සුවහසක් ගොවි ජනතාවට නිතැතින්ම අවස්ථාවක් ලැබෙනවා. Thank you.